මේ ආණ්ඩුව මේ රටේ ධනය අවභාවිතා කරනවා. ඒකට හොඳම උදාහරණය තමයි ඇමති වරුන්ගේ වියදම් හැටියට අමාත්‍යංශ වියදම් හැටියට මේ අවුරුද්දට රුපියල් බිලියන 480ක් මේ අය වෙන් කරගන්නවා. ඊයේ දිනේදී තවත් මේ අය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 16 දෙනෙක්, එහෙම නැත්නම් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල සභාපතිවරුන් නිල වාහනයක් ලීටර් 300ක් ඒ අයගේ වාහනවලට පෙට්‍රල් එහෙම නැත්නම් ඩීසල් ගහන්න, ඒ වගේම නිලධාරීන් පෞද්ගලික නිලධාරීන් කාර්ය මණ්ඩලය 10 දෙනෙක්, ඒ වගේම කාර්යාලයක් ඇතුළු සියලුම සැප සම්පත් සහිත වට්ටෝරුවක් මේ අයට ලබා දීලා තියෙනවා. එතකොට රාජ්‍ය ධනය රාජ්‍ය සම්පත් අවභාවිතා කරනවා. අනිත් පැත්තෙන් මේ අය මොකද කරන්නේ? හොරකම වංචාව මේ අහිංසක මිනිස්සු අද බඩගින්නේ මැරනකොට තමන්ගේ දරුවෝ දෙන්නට කණ්ඩ දෙන්න විදියක් නැතුව මාළු අල්ලන්න ගිය පුද්ගලයන්ව කිඹුලෝ ඇදගෙන යනවා. අර පැත්තෙන් දරුවට කණ්ඩ දෙන්න විදියක් නැතුව දරුවව හදාගන්න බැරුව අම්මා ඉපදිච්ච දරුවව රුපියල් 50,000 විකුණන්න උත්සාහ ගන්නවා. එහා පැත්තෙන් කැලේකට දරුවෙක්ව විසිකල් යනවා අතපය කට බැඳලා. ඇයි? ආර්ථික අර්බුදයත් එක්ක එහෙව් රටේ බඩගින්නේ පාසල්වල දරුවෝ සිහිසුන්ව ඇදවැටෙන රටේ මේ අය හොරකම වංචාව නැති කරලා නැහැ. ඩොලර් 65ට තියෙන බොරතෙල් එක ඩොලර් 111ට ගේනවා. ඒ ගේන බොරතෙල්වල සල්ෆර් වැඩි. එතකොට දැවිතෙල් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. මේ තුල සුපර් ඩීසල් සහ ලාම්පු තෙල් මේකට මිශ්‍ර කරන්න වෙලා තියෙනවා. එතකොට අපේ රටේ අහිංසක ධීවර ජනතාවට වතුකම් කරු ජනතාවට තියෙන ලාම්පු තෙල් ටික තමයි මේ දැවිතෙල් වලට අද මික්ස් කරන්න වෙලා තියෙන්නේ. එහෙම කරලත් සල්ප ප්‍රමාණය වැඩි නිසා දැවැන්ත පාරිසරික හානියකට මේ රටේ ජනතාව මුහුණ දෙනවා. මේ බලශක්ති අර්බුදයක් එක්ක දැවැන්ත මාෆියාවක් ගොඩනැගෙමින් ඒ අය කෝටි ප්‍රකෝටි ගණන් හම්බ කරනකොට මේ පරිසරයට උදාහරණ සල්ෆ නිසා දැවැන්ත දුගදක් දැවැන්ත රෝගී තත්ත්වයන් ඇති වෙමින් පවතිනවා. ඒ වගේම අපි දන්නවා දැන් මේ දවස්වල ඇමෝනියම් නයිට්‍රේට් එහෙම නැත්නම් වෙඩි බෙහෙත් වංචාවකු දූෂණයකුත් සිද්ධ වෙනවා කියන එක අපිට මාධ්‍යයෙන් අහන්න දැකුණා. මෙට්‍රික් ටොන් 1000කට ආසන්න ප්‍රමාණයක් මේ පෞද්ගලික අංශයේ ආයතනයකට දීලා අප දන්නවා මේ වෙඩි බෙහෙත් කියන්නේ තාමත් භයානකයි. මේ වෙඩි බෙහෙත් ගෙනල්ලා තියෙන ගල් කොරිවලට ඒවා තමයි අර පාස්කු බෝම්බ ප්‍රහාරයටත් සමහර අවස්ථාවල් වල භාවිතා වුණේ කියලා අපි ඒ වාර්තා දැක්කා. එතකොට පෞද්ගලික අංශයට මේක දුන්නේ කොහමද? ටෙන්ඩර් පටිපාටිකින් තොරවද මේක දීලා තියෙන්නේ? එතකොට මේ පෞද්ගලික අංශයේ ඒ කම්පැනි ගැන අපි ඔයලා බලනකොට ඉන්නේ ඔක්කොම රාජපක්ෂවරු. අපි දන්නේ නැහැ ඒගොල්ලෝ අපේ රජපෞලට රාජපක්ෂ රජපෞලට සම්බන්ධයිද කියලා. හැබැයි ඉන්නේ ඔක්කොම රාජපක්ෂවරු. එතකොට මෙතනත් පැහැදිලි වංචාවක් වෙනවා කියන එක පැහැදිලි. එතකොට ආරක්ෂක අමාත්‍යාංශය නියම කරනවා මෙන්න මේ මිලවල් වලට දෙන්න කියලා. එතකොට ආරක්ෂක අමාත්‍යාංශයට කොහොමද මේ මිලවල් තීරණය කරන්න පුළුවන්කම තියෙන්නේ? එතකොට මේ වෙඩි බෙහෙත් වලිනුත් වංචාවක් සිදු වෙනවදෝ කියන සැකේ අපිට ඇති වෙමින් පවතිනවා.